ಕಾತರಿನ್ನು ದನಿಮ ಕಾಲು ಗಿಲೆನವಾ ಲಸನ ಮಲ್ಮಗ ದುಟು ಒಂದ್ರಾಸೆ ಪೆನಿ ಗುಣವಾ ಪೆನಿ ಗುಣ ಪನ್ನರದಿ ಪಿಯಟ ಪನ බයිස්කෝප් කතා. ඉතින් සිංහල සිනමාවේ ප්‍රධාන නළුලියන් ගැන තමයි අපි වැඩියෙන්ම කතා කරන්නේ. ඒ ප්‍රධාන නළුලියන් වීරයන් කරන්නේ කවුද කියලා අපි බලන්න ඕනේනේ. වීරයා වීරයා කරන්නේ දුෂ්ටයෙක්. දුෂ්ටයා නැත්තම් වීරයා වීරයක් වීරයෙක් වෙන්නේ නැහැ. ඒක ඉතින් අපි හැමෝම දන්නවා. ඉතින් අපි දුෂ්ටය ගැනත් ඉතා හොඳින් විමර්ශනය කරන්න ඕනේ. ඉතින් අපිට සිටින සිංහල සිනමාවේ සිටින ඉතාම ජනප්‍රිය දුෂ්ට නළුවෙකුගේ චිත්‍රපටයක් ගැන තමයි අද බයිස්කෝප් කතාව. මේ නළුව ගැන මේ ශ්‍රී ලංකාවේ නුදන්න කෙනෙක් නැහැ. ඒ තරමට ඔහු ඉතාම ජනප්‍රිය වෙච්ච නළුවෙක්. ඔහු තමයි රෙක්ස් කොඩිපිලි මහත්මයා. 1970 දශකයෙන් සිනමාවට පැමිණි ඔහු තවමත් ඉතාම තරුණ ජවයෙන් යුතුව රඟපෑමේ කටයුතු වල නියල වෙනවා. ප්‍රධාන චරිත, දුෂ්ට චරිත ඕන චරිතයක් ඔහුට තාම ඉතාම හොඳින් රඟපාන්න කරන්න පුළුවන්. ඔහු රඟපාපු ප්‍රථම චිත්‍රපටිය තමයි K.W. පෙරරා මහත්මය අධ්‍යක්ෂණය කරපු කතුරුමුවත් චිත්‍රපටිය. අද බයිස්කෝප් කතාව කතුරුමුවත් චිත්‍රපටිය ගැන. බයිස්කෝප් කතාව. මේ පිය මුවත් යන්නේ කීයක් විතර ගන්නවද? ඊයේ මෙසෑන්ද වැඩ aran තියෙන හැද. ඇයි මුවත් යන්න බැරිද? බැරි කමක් නැහැ. පන්නේ හොඳයිනේ. පරණ බඩු කෝකත් හොඳයි. ඒකත් ඉතින් පාවිච්චි හැටියට. කීයක් ගන්නවද? පීය හැටියටත් පාවිච්චි කරපු අයගේ පිළිවෙලේ හැටියටත් තමයි මගේ ගැනීම. ඕකටත් පීයමවත් තියමුකෝ. ආගෙද පීය? කතුරුමුවත් අධ්‍යක්ෂණය ගැන යමක් කියන්න ඕනේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ පොදුජන සිනමාකරු ලෙස විරුද්ධාවලියට ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂක K.W. පෙරරා මහත්මයා විසින්. පොදුජන ප්‍රේක්ෂකයවත කතාශාරය ලබා දීමේ අදහසින් තමයි K.W. පෙරර චිත්‍රපටයේ චිත්‍රපට ඔහුගේ හැම චිත්‍රපටයක්ම නිර්මාණය කරලා තියෙනවා. ඔහු කියලා තිනවා මගේ හැම චිත්‍රපටියකින්ම මම සමාජයට යහපත් පණිවිඩයක් ලබා දෙන්න තමයි උත්සාහ කරන්නේ කියලා. ඉතින් ඔය 1970 දශකයේ චිත්‍රපට 12ක් අධ්‍යක්ෂණය කරලා තිනවා. 1970 තවත් චිත්‍රපට 12ක් අධ්‍යක්ෂකරුවෙක් තමයි ලෙනින් මොරයස් මහත්මයා. ඉතින් K.W. පෙරර අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට 12 මම රසිකයන්ට කියන්නම්. ඒ චිත්‍රපට තමයි කතුරුමුවත්, සීයේ නෝට්ටුව, ලොකුම හිනාව, ඉහත ආත්මය, අපරාධය හා දඬුවම, දුලීකා, ලසඳා, වාසනා, නෑදෑයෝ, ජනකහාමංජු, සසර, හිඟන කොල්ලා කියන චිත්‍රපට තමයි ඒ චිත්‍රපට. බලන්න ඒ කාලේ චිත්‍රපට 12ක් අධ්‍යක්ෂණය කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. නමුත් ඒ චිත්‍රපට එකකට එකක් නොපරදී හොඳට තිරගත වෙච්ච චිත්‍රපට. කසිගබල් චිත්‍රපටනේ මේ චිත්‍රපට. ඒ චිත්‍රපට 12ම ප්‍රේක්ෂකයේ ආදරයෙන් වැළඳගත්තා. අනික මිනිස්සු කොච්චර තියෙන බව දන්නේ නැද්ද? උඹේ ඔළුවේ එළියේ තියෙන බව කවුද මිනිහා දන්නේ? බලුතල්ට කතා කරන්න එපා මිනිහෝ. කොච්චර පෙට්ටිය කෙල ගැහුවා නම් අන්න බලු වැඩි. මං කෙල ගැහුවේ එළියේ. මාත් ඔළුව කෙලින් තියාගන්න කමක් නැහැ. ඔළුව එළියට දාන්න. ඉබ හම්බ වෙච්ච දරින් ඔළුව එළියට දාන්නේ මනෝ. යන අර දාගන්න. ඉතින් මම බයිස්කෝප් කතාවට වෙනසක් කරන්න හිතාගෙන මේ ළඟදි දවසක රෙක්ස් කොඩිපිලි මහත්තයාගේ රෙක්ස් කොඩිපිලි මහත්තයා හමු වෙන්න ඔහුගේ කොට්ටාවේ නිවසට ගියා. ඉතින් ඉතාම ඉහලින් ඔහුමව පිළිගත්තා. තිරේ දුෂ්ටය වුණාට රෙක්ස් කොඩිපිලි මහත්තයා කොච්චරම් හොඳ නිහතමානී මහත්තයෙක්ද කියලා මට වැටුණා. ඔහු සමග සිටියේ ටික කාලයක් තමයි ඔහු සමග මම ගත කළේ. ඒ ගත කරපු කාලය ඇතුළත ඔහු මට බයිස්කෝප් කතා
රසක් ඔහුගේ විවිධ චිත්‍රපට පිළිබඳව ඉදිරිපත් කළා. මට ඒවා එකින් එක ඉදිරියේදී ඉදිරිපත් කරන්න පුළුවන් අපේ රසිකයින්ට. KW උපරවුනේ මම වඳුරලා දුන්නා KW උපරවුනා මට බයින්ද කියලා කාර්කින්. පස්සෙන් බැස්සද හැබව මගේ උස මහතේ වල මට ඉඳන් කිව්වා ඇයි ඔය ෆිල්ම් වලට එන්නකො අපේ මේ දැන් කරන ෆිල්ම් එකේ පොඩි රෝල් එකක් කරන්න පුළුවන් නේ කියලා. මම කිව්වා නෑ නෑ මම ෆිල්ම් වලට කැමති නෑ. මම විශේෂම මම බැඳලා දැන් මේ ඕවා කරන්න මම කැමති නෑ කියලා. පස්සේ ඉතින් ගියා. ඉතින් ඉවරයි. ඉතින් ඉතියා ඩීආර් නානක් සේනාධීර රූපසිංහ ඔය කාණ්ඩ මීඩියා නීලා ලියන ගෙදර ඔය මොම කාණ්ඩේ මේ එතන මේ ලෑස්තුල ඉන්න මේකත් දාගෙන මෙයා නැති නිසා කස්සේ කොහොම හරි අපි ආවා. එයින් පස්සේ ඉතින් මං ආවා මං ඇවිල්ලා මගේ හෝටලේ වැඩ කරගෙන යනකොට දවස් දෙකකට ඉඳලා පස්සේ KW පෙරරා උන්නේ ආවා මේ කුමාරදාස වාකිස්ට් එක. එයාගේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් තමයි කුමාරදාස වාකිස්ට්. ඇවිල්ලා මේ මට කතා කරන්න ඕනේ කියලා කතා කරුවා. ඉතින් මගේ මේ හෝටලේ අයිති මාත්‍යත් ඇවිල්ලා ආ මේ මිස්ටර් පෙරරා නේද කියලා දැන් කතා කරේකොට පොඩ්ඩක් දැනුවත් තිබිලා තියෙනවා. අස මෙයා මං අම්බෙන්ඩා මෙයා කොහොම හරි ගන්න ඕනේ මේකේ මේ පොඩි රෝල් එක වුණාට හොඳයි පික් පොකට් කාරෙන්ගේ රෝල් එකක් තියෙන එක කරන්න කියලා. චිත්‍රපටයේ කතුරුමුවා. කතුරුමුවා. මං තරුණ කාලේ කෝච්චියෙන් බස් එකෙන් යනකොට අඩුම ගානේ දෙන්නෙක් එක්කවත් යාළු වෙනවා. දැන් එහෙම නැද්ද? ඇයි නැ? ලස්සන මල් මග දුටුවොත් රහසේ මාත් පැණිබුනවා. ඉස්තිරාලේ ගැන තමසක විශ්වාසයක් නැද්ද? මහත්යෝ ජීවිතේ අස්තිර නම් ආලේ කොහොමද ස්ථිර වෙන්නේ? මහත්යෝ නෝනත් එක්ක පොඩි කතා දාලා බැලුවොත් නරකද? තමුසේ කතා කරනවා. මම පොඩි ටෝකයක් දාලා බලන්න. රෙක්ස් කොඩිපිලිගේ පළවෙනි චිත්‍රපටිය තමයි කතුරුමුවත් චිත්‍රපටිය. ඉතින් ඔහුමට ප්‍රකාශ කරා එයාට මුලින්ම දීලා තියෙන පික් පොකට් කාරයේ චරිතයක්. ඒ දවස්වල ඔහු රැකියාව කරලා තියෙන සලාකා හොටෙල් එකක. ඉතින් දවසක් රෙක්ස් කොඩිපිලි ඔස්වල් පෙරා ඔස්වල් ජයසිංහ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. ඔහු ඇරලන්න ගිය වෙලාවක KW රෙක්ස් දැකලා අහලා තියෙනවා රෙක්ස් ඇයිවා චිත්‍රපටවල රඟපාන්නේ නැත්තේ මම ඔයාලට චරිතයක් දෙන්නම් ඔයාලට එන්න පුළුවන් දෙයක්. ඉතින් රෙක්ස් මුකුත් කියලා නැහැ. ඉතින් එයාට මොනවා හරි පෞද්ගලික ප්‍රශ්න තියෙන නැති. මෙයා රඟපෑම හිතේ තිබිලා නැහැ. මෙයා මුකුත් කියලා නැහැ. ඉතින් දවස් දෙක තුනකට පස්සේ රෙක්ස් කොඩිපිලිව හම්බ වෙන්න KW පෙරේරා මහත්තයා ඇවිල්ලා තිනවා ඇයි ඉන්නේ හොටෙල් එකට. ඒ ඇවිල්ලා තියෙන්නේ ආර්ට් ඩිරෙක්ටර් කුමාරදාස වාකිෂ්ඨ සමග සමා ඇවිල්ලා තියෙන රෙක්ස් මහත්තයා හම්බ වෙන්න ඇවිල්ලා කියලා තිනවා රෙක්ස් ඔයා කොහොම හරි මේ චිත්‍රපටියට එන්න පික් පොකට් පික් පොකට් කාරයේ චරිතයක් තමයි ඔයාලට මම කතුරුමුවත් චිත්‍රපටිය දෙන්නේ. ඉතින් ඒ චරිතය ඔයා කරන්න ලොකු චරිතයක් නෙමෙයි කියලා මෙයාට බල කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ කොමාරි KWT UM වගේ දැනලා ඇති මේ රෙක්ස්ගේ හැකියාව. රෙක්ස් කොඩිපිලි හිතලා කියලා තියෙනවා හරි මම ඉරිදට එන්නම් කියලා KWට රෙක්ස් කොඩිපිලි කියලා තියෙනවා. සල්ගාල් සමබන්දෝ මම කියන සාක්ෂිය මම කියන සාක්ෂිය සබාවක් මිස සබාවක් මිස බරුවක් නොවන බව බරුවක් නොවන බව තිවුරා ප්‍රකාශ කරමි තිවුරා ප්‍රකාශ කරමි. ඉතින් රෙක්ස් කොඩිපිලි මහත්මයා ගිහිල්ලා තියෙනවා රූපගත කිරීම කරන්න ඉරිද දවසක් ඒක ගිහිල්ලා දෙනවා රූපගත කිරීම කරලා තියෙන සෙලින්කෝ එක ළඟ තමයි මේ දර්ශන රූපගත කරලා තියෙන්නේ. එක දර්ශනයක් තමයි තිබිලා තියෙන්නේ. සේනාධීර රූපසිංහගේ පොකට් එකට විදින දර්ශනය තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඒක රූපගත කරා කියමුකෝ. ඉතින් කරලි ඉවරුණාට පස්සේ සති දෙකකට පස්සේ KW පෙරේරා මහත්මයා ආයෙත් ඇවිල්ලා තියෙනවා රෙක්ස් හම්බ වෙන්න. ඇවිල්ලා කියලා දෙනවා රෙක්ස් ඔයා කරපු පොඩි කෑල්ල ඉතාලම හොඳට ඇවිල්ලා තියෙනවා. ඒත් අපි ඒ කෑල්ල අයින් කරනවා. ඔයාට චිත්‍රපටියේ ප්‍රධාන දුෂ්ට චරිතය බාර දෙන්න අපි තීරණය කරා. ඔයා බෑයි කියන නැතුව ආ ඇවිල්ලා මේ චරිතය කරන්න කියලා රෙක්ස්ට කියලා තියෙනවා. ලෝඩ් නොහොත් කතුරුමුවත් නමින් හැඳින්වෙන පුද්ගලයෙකුට යතුරක් හදන්න කියා
සබන් කෑල්ලක තියෙන යතුරු අච්චුවක් දුන්නද? දුන්නද? ඒකයි මම ප්‍රශ්න කරන්නේ. මේ යතුර මොක කියලාද දුන්නේ? ඒ චිත්‍රපටයේ ඔහුගේ චරිතය තමයි සල්ගාදු කියන චරිතය. ඉතින් මෙයා කොමාරි චරිතය බාර අරගෙන කරලා තිනවා. ඉතාම සාර්ථකව ඒ චරිතය උන් නිරූපණය කරලා තිනවා. ඉතින් එතනින් පටන් ගත්ත සිනමා ගමන තවමත් ඔහු ඉතා හොඳින් කරගෙන යනවා. හැමෝගේම ආදරය දිනාගෙන ඒ පළවෙනි චිත්‍රපටිය රූපගත කරනකොටම එයාට තව චිත්‍රපට රැසකටම ආරාධනය ලැබිලා තිනවා. ජය ජනප්‍රිය වෙනවා කියන එක එක රැයෙන් ජනප්‍රිය වෙන්න පුළුවන් දක්ෂයා ජනප්‍රිය වෙනවා. නමුත් අදක්ෂයා කොච්චර රංගපෑවත් ඔහුට ජනප්‍රිය වෙන්න බෑ. ඒක තමයි ලෝක ස්වභාවය. ඇති වෙයි බිරිඳගේ ස්වාමි භක්තිය වැඩි වෙයි. ගෙදර වාසනාව උදා වෙයි. බෝතලයක් 75යි හස්ති සිංහරාජ තෙල. මේ ඔයත් ගන්නකෝ තෙල් බෝතලයක්. ඔයි දෙනහනම් බලන්න බෝතලයක්. කතුරුමුවත් චිත්‍රපටි ඉතාම ජනප්‍රිය චිත්‍රපටියක්. චිත්‍රපටියේ ලෝඩ් අයියාගේ චරිතය නිරූපණය කළ අපිට දිනපු දක්ෂ නළුවෙක් තමයි ඩී.ආර්. නානාකාර. එයා තමයි ලෝඩ් අයියාගේ චරිතය නිරූපණය කළේ. ඊට අමතරව ජානකි කුලකල සූරිය, ඔස්වල් ජයසිංහ, සේනාධීර රූපසිංහ, රෙක්ස් කොඩිප්පිලි, රුබී ද මෙල්, ඩොන් සිරිසේන, පියදාස විජේකෝන්, බී.එස්. පෙරේරා, පර්ල් වාසුදේවි, සම්පත් ශ්‍රී නන්දලෝචන ඇතුළු නළුවරයන් රැසක් මේ චිත්‍රපටියේ චරිත නිරූපණය කළා. ගමේ යනවද නැත්නම් වැඩට යනවද? ගමේ ගිහිල්ලා වැඩට ඉන්නේ. මොනවද මේ බෑග් එකේ ඇඳුම්ද? මං ඇඳුම් වලට ඉතුරු වෙදන් කරන්නේ නෑනේ. එහෙනම් හොඳට කනවා බොනවා ඇති. බොන්න නම් ඉතුරු වෙදන් වෙන්නේ නෑ. කන්න නිසා. ඔය අඩිත් ගන්නවද? ඇයි? නිකන්. ඔයා මගේ සල්ලි හොල්ලලා දුන්නට හොඳ ටෑග් ගත්තේ ඉන්න ඕන. මට ටෑගි උනේ නෑ. එහෙනම් මොනවද ඕන? සල්ලි ප්‍රවේශම් කරගෙන ඉන්න යෝන. තලංගම ප්‍රේමදාසයන් ලියපු මිල්ටන් පෙරරා ගායනා කරන කතුරුමුවත් පියමුවත් කියන තේමා ගීතය ඇතුළත් ගීතය ඉතාම ජනප්‍රිය වෙච්ච ගීතයක් බවට පත් වුණා. මියුරු ගීත තුනක් චිත්‍රපටයට අඩංගු වුණා. ගීත ගායනා කළා ජේ මිල්ටන් පෙරේරා, ලතා වල්පොල සමඟ, ඇන්ජිනින් ගුණතිලක සහ සීඩී පොන්සේකා යන ගායක ගායිකාන් විසින් මේ චිත්‍රපටයේ ගීත ගායනා කරා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරා ප්‍රේමසිරි කේමදාස සූරීන් විසින්. සීලුම ගීත ස්වතන්ත්‍ර නිර්මාණ. මේ ගීත ප්‍රබන්ධය කළා සරත් විමලවීර, තිහාරියේ මානෙල් පෙරේරා සමඟ තලංගම ප්‍රේමදාස විසින්. සියලුම ගීත පටිගත කළේ නාරාහම්පිට ලංකා චිත්‍රාගාරය තුළ. ඉතින් කතුරුමුවත් චිත්‍රපටය තුළින් සිනමාවට පැමිණි රෙක්ස් කොඩිප්පිලි මහත්මයාව නැවත වරක් බයිස්කෝප් කතා තුළින් සිහිපත් කරනවා. ඔහුට ස්තුතිවන්ත වෙනවා මාව ඉතා හොඳින් පිළි අරගෙන මට කතා රාශියක් බයිස්කෝප් කතා වෙනුවෙන් ප්‍රකාශ කරාට ඔහුට නැවත වරක් බයිස්කෝප් කතා තුළින් මම ස්තුතිවන්ත වෙනවා. අපිටත් නැති දවසක ඉල්ලගන්න බැරි කීයක් ඕනද? රුපියල් 10ක් ගන්න පුළුවන්. ඇත්ත සුසිල් මගෙන් නම් ඇහුවේ නෑ ඇත්ත කියලා. එකටත් පූර්වයේ පින් කරලා තියෙනවා. මේ සල්ලි කවද්ද ඕනේ? දෙන්න පුළුවන් දවසක දෙන්න. ඒකටත් අපිට වාසනාව නෑ. මට කිව්වේ මාසේ අන්තිමට දෙන්න කියලා. ඔහු මට ඔහුගේ බයිස්කෝප් කතා කීපයක් ප්‍රකාශ කරා. ඒ චිත්‍රපට මන් කියන්නම්. ලොකුම හිනාව, සිහසුන, රක්තා, මොනර තැන්න, ගැහැණියක්, මුවන් පැලැස්ස, ලස්සන දවසක්, ආශාදෑසින්, මමයි රජා, රක්තා කියන චිත්‍රපටවල බයිස්කෝප් කතා රාශියක්
Rex Kolipiri mahathaya mata prakasha kara idiriyedi mama me hama kathawakma bioscope katha obowata idiripat karana. Gyanu gena honda palapurudda load unna hatiina wage neida? Ekeni man tanikada jeevithayak gatha karanne. Ei mama. Oka jeevithayakda ban. Kewa biwwa budiya gatha. Kisima rahak nane. Rahanu dannwa nemei. Monawa karannada? Ekata pilawen da pa. Pilawa nemei ban. Gyaniyekuwe hita dina ganna piliwalta umbata katha karanna danne. Suddha singalen katha karanna mama dannawa. Ini bioskop kata rasanya ini tetap subuh aran cek ya nanti no, apinya ini dapat gorek kayak mata ahana dayat tamai, galak itu main citra batan arban berde gini kok, itu yang api tisna agur itu kan citra batan sama agama sama kata keragene, amin pahodin awa, hatta wasudah sih jangan priyece, tamu jangan priyece citra batan, bumbu revit asal desin, kau terjadi, evagi citra batan. Nyawat warak, atiwisal, tirete, sinema tirete ginal lah. Rasanya ente pendan wedi video orang kapi kata bahasa kerumit sini. No, I think, apadek, janapriya keragangan, sahada keragangan, me rasanya engge udahu apit awasnya no. Ika villa balan no, ne, palavini, citra pati belu utama apit itu citra pati pendan ada nendi gel tirne keran pulang. Ini apit idiri di, karena obolada denun denna. Seni pend, poli amaru bete behetti akaran ya no. Tamu sih hampir dari mang hidup ya. Mene me pilih valta, mana yatura khatala dengan itu. Muka demi yaturi acu sabang kayak legal. Yaturi gini deti guna nih. Mereka apa nona ke peti yatur? Horim mata sali potdag ganda oni kelatihin. Yatur horakan kalla ganda ti guna nih. Eka parta gatut, ahu eno ani. Yaturak malang itu bunut, one ulat ganda puluan. Kau dah jauh nih. Ikman tu dunia taruman tak, hundai. Ati itu nirmana, superi sinema halak tulah di naraban, api obat awas tahu salah salah dino. Ini tawat laksan rasobar bayi skop kata ke mangu buah muda langit di minawa. Itu kan apit sama ke dikira mana di sini nih, mama obat kata agar bu jayaratna galak itu. Bohong istuti.